කැලේරියා ප්‍රදේශයේ ඉන්න ආදරණීය අම්මලා තාත්තලා ඒ වගේම සහෝදර සහෝදරියන් මේ හඬනගා මේ සොම්බි ආණ්ඩුවට මේ හැංගීම් නැති ආණ්ඩුවට මේ කියමින් තියෙන්නේ වෙන මොකක්වත් නෙමේ කන්න විදියක් නැහැ බොන්න විදියක් නැහැ මේ රටේ ළමයි යට ජීවත් කරගන්න විදියක් නැහැ පාසල් යන්න විදියක් නැහැ ඒක නිසා සාමාන්‍යයෙන් ගත්තොත් ලයිට් බිල ඒ වගේම දුරකතන බිල ඒ වගේම ගෑස් පෙට්‍රල් ඒවා එකක්වත් දැන් මේ රටේ මිනිසුන් සාමාන්‍ය විදියට පාවිච්චි කරගන්න විදියක් නැහැ අපි දන්නවා ලෝකෙ දියුණු වෙද්දී මේ දියුණුවට තමන්ගේ මිනිස් අයිතිවාසිකම් සාතික කරගන්න නැත්නම් මිනිසුන්ගේ ජීවිතේ සරල කරගන්න තමයි විදුලිය ඕනකම තියෙන්නේ දුරකතන ඕනකම තියෙන්නේ ගෑස් ඕනකම තියෙන්නේ තමන්ගේ ජීවිත සරල කරගන්න හැබැයි දැන් මේ වෙලා තියෙන්නේ මේ අපේ ආණ්ඩුව අවුරුදු 75ක් ආපු මේ ක්‍රියාවලිය ඇතුලේ අතරට බංගලොත් රාජ්‍ය බවට පත් කළා දිනවා ඒ නිසා අපිට කන්න විදියක් නැහැ බොන්න විදියක් නැහැ අපේ රටේ අධ්‍යාපනය මෙතනින් යන ගිනියන්න බැරි තැනකට පත් කළා දිනවා එහෙම තැනකට තියෙද්දි තමයි මේ සොම්පි ආණ්ඩුව තුන්වෙනි වතාවටත් මේ අවුරුද්ද ඇතුලේදී නැවතත් ලයිට් බිල වැඩි කළා තියෙනවා ඒ නිසා මේ රටේ ඉන්න මිනිස්සුන්ට මැරිලා වැටෙන්න විදුලි සැර වැදින්න මේ ආණ්ඩුව පත් කළා තියෙනවා ඒක එහෙම තියෙද්දි ආණ්ඩුව දැන් මොකද කරන්නේ ඔබ දන්නවා මේ රටේ ඇමතිවරු පද්ධතියක් ඉන්නවා ඔවුන්ගේ ලයිට් බිල් අඩු වෙන්නේ නැහැ දැන් මේ මොහොත ගත්තොත් එහෙම මාස 10ක් වෙනවා මාස 10ක් ඇතුලේදී ලංකාවේ විදුලිවල මණ්ඩලය විසින් ලක්ෂ 7000කට වැඩි ප්‍රමාණයකට මේ රටේ ජනතාවගේ විදුලිය විසන්දි කළා තියෙනවා හැබැයි අපි දැක්කා නාම රාජපක්ෂගේ මගුල්ගේ කරන්න ගිහිල්ලා ලක්ෂ ගාණක් කිය බිලට ඒවට ලයිට් බිල් කපන්න ආවේ නැහැ ඒ ඒවැය තියෙන මේ බංගලාවල ලයිට් බිල් කපන්න ආවේ නැහැ ලයිට් බිල් කපන්නේනේ අපේ අම්මගේ තාත්තගේ දුප්පත් ඉන්න අහිංසක මිනිස්සුන්ගේ තමයි ලයිට් බිල් කපන්නේ ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා අද අපේ රටේ සාමාන්‍ය ලයිට් බිලක් ගත්තොත් එම යුනිට් 150යි නැත්තම් 100යි පාවිච්චි කරන්නේ හැබැයි ඇමතිවරු සෙට් එකක් ඉන්නවාද අද මොනවද වුන් කරන්නේ ඇමතිවරු නිල නිවස ගත්තොත් එම එක ඇමතිවරයෙක්ගේ ලයිට් බිලක යුනිට් ගත්තොත් එම ලක්ෂ ගාණ පණිනවා යුනිට් ගත්තොත් එම 1725කට වඩා වැඩි අපේ සාමාන්‍ය ජනතාව 100යි 150යි වැඩි කරන්නේ ඇමතිවරු නිල නිවසකට තමන්ගේ යුනිට් ගත්තොත් එම 1725කට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරනවා අපේ ලයිට් බිල අමුරු අමුතු වාරේ ලයිට් බිලක් වහීදී තඩි කරනවා පායදී තඩි කරනවා ඒක නිසා එහෙම තියේදී තමයි මේ රටේ ජනතාව පීඩාවට පත් කරමින් ඉන්නේ ඉතින් ඒක නිසා මේ රනිල් රාජපක්ෂ සොම්බි ආණ්ඩුවට ජනතාව පිළිබඳ හැඟීමක් නැහැ නිසා මේ ලයිට් බිල තව තවත් එන්න වැඩි කරනවා මොකද මේ ලයිට් බිල වැඩි කරන්නේ වෙන මොකක්වත් ඉන්න නෙමෙයි IMF එක මත මේ රටේ ජනතාවට පීඩාව පත් කර ගැනීම අරමුණෙන් තමයි මේ කරන්නේ ඒ නිසා ආණ්ඩුවකට සියලු සේවාවන් අතාරින්න කියලා තමයි IMF එක කරන්නේ ඒ වෙනුවෙන් තමයි ලයිට් බිල වැඩි වෙන්නේ ගෑස් බිල වැඩි වෙන්නේ පෙට්‍රල් බිල වැඩි වෙන්නේ ඉතින් ඒ නිසා ඊතුරු සාහන දේවල් සියල්ලම IMF එක මත යන ජනතාව පිළිබඳ හැඟීමක් නැති රනිල් රාජපක්ෂ සොම්පි ආණ්ඩුව මේ ජනතාව පීඩාවට ලක් කරනවා ඒක නිසා එකම උත්තරේ තියෙන්නේ වීදි බැහැලා ජනතාව බලපෑම් කළා වහාම එක පැත්තකින් මේ ජනතාවට කරන්ට් වදමින් තියෙන මේ ලයිට් බිල වහාම අඩු කරන්න ඒ වෙනුවෙන් සාහන දෙන්න කියන බලපෑම අපි කරන්නේ ඒ වගේම අපි කියනවා මේ රටේ ජනතාවට තව නුදුරු කාලයක් ඇතුළතදී මේ හැඟීම් නැගීම් නැති රනිල් රාජපක්ෂ සොම්පි ආණ්ඩුව වහාම පළවා හරින්න ජනතාව එක්ක පෙළගස්සන්න කියන ඒ බලපෑම තමයි අපි මේ කරමින් තියෙන්නේ මම කුමුදිනී ජයවර්ධන අද අපි මුල් ඒරියා ප්‍රදේශවාසීන් විදිහට මේ මහපාරට ඇවිල්ලා හඬක් නගන්නේ දරා ගන්න බැරි විදුලි බැරි විලක එරෙහිව වන්න අඳින්න ළමයි ඉස්කෝලේ යන්න බැරි මේ මොහොතක මේ රටේ පාලකීන් මාසෙන් මාසට වැඩි කරන විදුලි බිල එරෙහිව තමයි අද අපි මේ හඬක් නගන්නේ දරුවෙක් පාසල් යවන්න විදිහක් නෑ දරුවෝ කන්න බොන්න විදිහක් නෑ අද ගෙදර ස්වාමියාටත් බිරිඳටත් සිද්ධ වෙලා තියෙනවා රැකියාව කරන මේ විදුලි බිල ජලගාස්තුවත් නැ ටෙලිෆෝන් බිලත් ගෙවන්න මේ පාලකීන්ට මේ ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ පාලකින් කියන්නේ මොකද්ද පාලකින් මණ්ඩලේ හැමදාම පාඩු ලබනවා කියලා අපි මේ පාලකින්ගේ නහඬ කැමති රටේ ජනතාව විදිහට විදුලිය අපි නිකන් පාවිච්චි කරලා දොස් තමුන්නාන්සලගේ මණ්ඩලේ ලාභ මේ පාඩු ලබන්නේ කියලා රටේ ජනතාවට සහනයක් දෙන්නේ නැතුව අද අන්ත අසරණ වෙලා ඉන්න සුවන් රැකියාවක් කරගෙන පාපිස්සක් මහලා කොට්ටුරයක් මහලා करुणा